ආයිබෝන් එසේ ලික්විඩ් චැනල් එකට ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන වීඩියෝ එක අපේ පෝට්ෆෝලියෝ එකක් සම්බන්ධයෙන්. මේක මම ඩිසයින් කරලා තියෙන්නේ මේ තරුණයන්ට රිස්ක් එකක් ගන්න කැමති, මේ කාලේ රිස්ක් එකක් අරගෙන ට්‍රේඩ් කරන්න ඉන්වෙස්ට් කරන්න කැමති තරුණ පරපුරට ගැලපෙන. විශේෂයෙන්ම අද අපේ ස්ටොක් මාකට් එකේ ගොඩක් තරුණ පරපුර ඉන්නවා, අලුත් ඉන්වෙස්ටර්ස් ලැවිල්ල ඉන්නවා, අලුත් ට්‍රේඩර්ස් ලැවිල්ල ඉන්නවා, මේ යං ඒජ් එකේ ඉන්න. මෙන්න මේගොල්ලන්ට ගැලපෙන ආකාරයේ පෝර්ට්ෆෝලියෝ ගත්තම මම අද මේ සජෙස්ට් කරන්න හදන්නේ. ඉතින් මෙතන අලුත් දේවලුත් තියෙනවා, මම මේ චැනල් එකේ කතා කරපු නැති ඩයිමෙන්ෂන් උත් තියෙනවා. මම ඉස්සරහට ඒ ගැන පොඩ පොඩ එන්නම්, තව ඉදිරියට යද්දි චැනල් එක ඉවෝල්ව් වෙද්දි මේ දැනට මම පොඩක් ඉන්ට්‍රඩක්ෂන් එකක් විදිහ දෙන්න ඕන දෙන්න අවශ්‍යතාවයත් එක්ක මම මේ පෝර්ට්ෆෝලියෝ එකත් පොඩ්ඩක් ඩිස්කස් කරන්න. ඒවල අපේ තරුණ පරපුරට විශේෂයෙන් මේකේ වාසි ලබා ගැනීම හැකියාවක් ඇති අද තියෙන මේ ප්ලට්ෆෝම්ස් උත් එක්ක. වීඩියෝ එකේ ඉස්සරහට යන කලින් මම ඔයාලට මතක් කරනවා, ඔයගොල්ලෝ තාම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබලා තියාගන්න. ඒකවල මේ වගේ ඉම්පෝර්ටන්ට් අප්ඩේට්ස් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයගේ හැමෝගේම අදහස් කමෙන්ට් එකක් විදියට ඔයගොල්ලන්ගේ දාන්න වීඩියෝ එක පල්ලෙහෙන්. එතකොට අපිට හොඳ ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් අරන් යන්න පුළුවන්. මොකද මම හැම රිප්ලයි හැම කමෙන්ට් එකෙම රිප්ලයි දාන නිසා. හරි, අපි යන් අපේ වීඩියෝ එකට. මොකද්ද මේ මම ඩිසයින් කරලා තියෙන ගින්දර වගේ පෝර්ට්ෆෝලියෝ කියලා බලන්න. රයිට්, හොඳයි. මේක ඇවිල්ලා රිස්ක් ටේකින් යූත් අයට තමයි මම මේ ඩිසයින් කරලා තියෙන්නේ. රිස්ක් එකක් ගන්න අවදානමක් අරගෙන ආයෝජනය කරන්න, ට්‍රේඩ් කරන්න, ගනුදෙනු කරන්න කැමති අයට මගේ පෝර්ට්ෆෝලියෝ එක තමයි මම ඩිසයින් කරලා තියෙන පෝර්ට්ෆෝලියෝ එක මෙන්න මේ ආකාරයෙන්. මේක මම රුපීස් ඇන්ඩ් සෙන්ස් විදිහට තමයි දාලා තියෙන්නේ. කොටස් කියන දානවට වඩා හිතන්න 1 මිලියන් කවුරු හරි ඉන්වෙස්ට් කරනවා නැත්නම් ට්‍රේඩ් කරන්න කැමති කෙනෙක් ඉන්නවා කියලා. මම මෙතන ප්‍රපෝස් කරනවා ඒ තරුණයාට හෝ තරුණියට CSE ඉක්විටීස් වල අද කාලේ 60%ක් ඒ 1 මිලියන් වලින් ආයෝජනය කරන්න. තව 20%ක් US equities වල දාන්න. තව 20%ක් අපි crypto currency trading වලට දාමු කියලා. දැන් මම මෙන්න මේ channel එක මම මාසයකට දෙකකට විතර උඩදී post එකක් දාලා තිබුණා voting එකකට. නුගලෝ කැමතිද crypto currency වල trade කරන්න, කැමතිද US equities වල trade කරන්න කියලා අහලා බහුතරයක කැමැත්තක් තිබුණා US equities වල crypto currency වල trade කරන්න. මේ feedback එක අනුව මම අද මේ propose කරනවා 60%ක් ඉක්විටි මාකට් එකේ ශ්‍රී ලංකාවේ, 20%ක් US ඉක්විටි මාකට් එකේ සහ 20%ක් ක්‍රිප්ටෝ මාකට් එකේ දාලා මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එක අපි හිතමු රුපියල් මිලියනයක් කියලා දාන්නේ. මේ විදිහට ඇලකුවේට් කරගන්න. එතකොට මේ මම ක්‍රිප්ටෝ පැත්තයි US ස්ටොක් මාකට් එකයි කොහොමද කියන කෙනෙක්ට ඉස්සරහට එන්නම්. මම දැන් පොඩ්ඩක් ටච් කරනවා ඉස්සෙල්ලාම මේ CSE ඉක්විටිස් වල, CX ඉක්විටිස් වල මම දකිනවා next couple of years වල equity grow වෙයි කියලා. මම details ඉදිරි දවස්වල දිනවල කතා කරන්න. දැනට මෙන්න මේ වගේ seed 60ක portfolio එක අපි හදනවා නම් අද බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි share එකේ ඉදිරි value එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ earnings growth එකක් තියෙන්න ඕන පැහැදිලිවම. ඊළඟට තමයි share එක අද ගන්න වෙලාවට අද වෙන විට values එක අnder value තත්ත්වයක තියෙනවා. මේ දෙක පදනම් කරගෙන තමයි අපි select කරගන්න ඕන instrument මේ equity 60%ට. මෙතන මම උදාහරණ කීපයක් දෙන්නම්. මේකම වෙන්න ඕනේ නැහැ. ඔයාලන්ට කැමති ආකාරයකට මම මේ කිව්ව criteria අනුව select කරගන්න පුළුවන්. මේ උදාහරණ කීපයක් මම ගේන්නේ banking sector එකේ NDB bank, NTB bank, Panacea bank වගේ හොඳටම අnder value වෙලා තියෙන, මවුත් හොඳ earnings growth එකක් තියෙන, තාමත් run වෙච්ච ඇති shares තියෙන ගොඩක්. ඉතින් මේ වලින් කීපයක් එකක් හෝ කීපයක් ඔයාලගේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඇතුළට දා ගන්න පුළුවන්. දාලා වශයෙන් මම කැමති මේක ඇතුළේ ඔයගොල්ලෝ අර මම කිව්ව විදියට 10ත් 15ත් අතර මගේ කලින් පෝර්ට්ෆෝලියෝ වීඩියෝස් වල කිව්ව විදියට ඉන්ස්ට්‍රුමන්ට් 10ක් 15ක් අතර දා ගන්නවා. මේ උදාහරණ කීපයක් විතරයි මම දාන්නේ 10යි 15ට. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ NDB, NTB, Panacea කියන්නේ හොඳ වන්ඩර් විලාදේ ෂෙයාර්ස් ටික බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ සිලෙක්ට් කරලා පික් කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව එතකොට මැනුෆැක්චරිං සෙක්ට් එකේ, කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් සෙක්ට් එකේ සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස්, රොයල් සෙරමික්ස්, එසල් කේබල්ස්, එතකොට ලංකා වෝල්ටයිල් වගේ මේ වගේ ඕන දෙයක් සුදුසු වැලුවේෂන්ස් අනුව අන්ඩර් වැලියු වෙලා තියෙන සහ ෆියුචර් ග්‍රෝස්
ප්‍රොස්පෙක්ටස් තියෙන ෂෙයා කීපයක් තෝරගන්න පුළුවන්. එතකොට ඩයිවර්ස් වයිස් සෙක්ටර් එක ගත්තොත් එහෙම මෙල්ස්ටා කෝප්, ජෝන් කීල්ස්, හේලීස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, වැලිබල් වන් වගේ මේ වගේ එකක් හෝ කිහිපයක් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට දාගන්න පුළුවන්. එතකොට ෆයිනෑන්ස් සෙක්ටර් එකේ එල්බී ෆයිනෑන්ස්, වැලිබල් ෆයිනෑන්ස් වගේ හොඳට ඩිවිඩන්ඩ් පේ කරන කම්පනීස්, හොඳ ඒර්නින්ග්ස් ග්‍රෝත් එකක් තියෙන කම්පනීස්, එතකොට කොමර්ෂියල් ක්‍රෙඩිට් වගේ මෙන්න මේ වගේ දේවල් ඕගොල්ලන්ට සිලෙක්ට් කරලා දාගන්න පුළුවන් ඔගොල්ලන්ගේ පෝර්ට්ෆෝලියෝ එකට මේ 60%ට. එතකොට ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ගත්තොත් එහෙම නෙස්ලේ ලංකා, ඩිස්ටිලරීස් ඒ වගේ දේවල් ඕනනම් CDC දාගන්න පුළුවන්. ඩිවිඩන් ටිකක් හයි ඉන්කම් එකක් තියෙන ඉඳලා ඒ වගේ ඒ තමන් කැමති එකක් දාගන්න පුළුවන් මේ වගේ. එතකොට ප්ලාන්ටේෂන් ගත්තොත් එහෙම ඉදිරියේදී වඩ් මේ ඔයිල් පාම් සහ රබ ගොඩක් හොඳ වෙයි කියලා මම හිතනවා. දැන් ට්‍රේනින් එකත් එක්ක ගත්තාම මේ පැත්තේ හොඳ වෙයි, ඩිවිඩන්ස් හොඳ වෙයි. එතකොට ඇල්පිටිය, කැලණි වැලි, මටවල, අගලවත්ත, මීට අමතරව තව කේගෝල්, නමුණු කුල මේ වගේ ඕන ප්ලාන්ටේෂන් එකක් ඒ විදිහට ග්‍රෝස් ප්‍රොස්පෙක්ටස් තියෙන හොඳ වැලියුේෂන් තියෙන ෂෙයාර්ස් දාගෙන ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එකේ 60% වල පුරව ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව මැනුෆැක්චරින් තව සයිඩ් එකේ හේලිස් MGT, එතකොට එහෙම නැත්නම් හේලිස් ෆැබ්‍රික්, ලිප් ප්‍රොඩක්ට්ස්, ඇලුබෙක්ස්, එතකොට රිජට් පීරිස් එක්ස්පෝර්ට්ස් වගේ කම්බිනේෂන් එකක් ඔයාලට දාගන්න පුළුවන්. හරි, ඉක්විටි පෝර්ට්ෆෝලියෝ දැන් එහෙම විදිහට මම කතා කරා, ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති කොහොමද ඒක කන්ස්ට්‍රක්ට් කරගන්න කියන එක. ක්‍රිප්ටෝ කරන්සි 120, අර බැලන්ස් 120 40 120ක් කොහොමද ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන්න කියන එක. මොකද මම තාම මේ ගැන එච්චරම දන්නේ නැහැ, මම තාම අලුත් කෙනෙක්, ස්ටඩි කරනවා. මම ස්ටඩි කරපු දෙයින් මම ගත්තු අයිඩියා එක තමයි මෙතන කියන්නේ. නමුත් ඕගොල්ලෝ ඉන්නවා ඇති ගොඩක් අය මේ බලන දැන්ටත් ක්‍රිප්ටෝ වල ඇක්ටිව්ලි ට්‍රේඩ් කරන අය. ඒගොල්ල මම කැමතියි ඕගොල්ලෝ ඇවිල්ලා දානවා නම් කමෙන්ට් එක යටින් ඔයගොල්ලෝ කොහොමද ට්‍රේඩ් කරන්නේ, කොහොමද ඔයගොල්ලෝ රෙජිස්ටර් වුනේ, කොහොමද ඒක අනුමත කරන්නේ කියලා දානවා නම් මොකද අපිට ඒක ඒවට ඉස්සරහට ඩිස්කස් කරගෙන අරන් යන්න පුළුවන්. මොකද මම තාම නොවිස් මේකට, ලදරුවෙක් වගේ මම තාම ස්ටඩි කරනවා විතරයි. මේ ස්ටඩි කරපිය මම තල අදහසක් ඔයගොල්ලන්ට ගේන්නේ. අපිට ක්‍රිප්ටෝ කරන්සි කරන්න ට්‍රේඩ් කරන ක්‍රම කීපයක් තියෙනවා මම හිතන විදිහට. මම දැනට බලලා තියෙන ක්‍රමයක් තමයි මේ බයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකේ ට්‍රේඩ් කරන විදිහ. එතකොට බයිනෑන්ස් ප්ලැට්ෆෝම් එකේ මෙතන රෙජිස්ටර් වෙලා තමන්ගේ ඩීටේල්ස් දාලා ඊට පස්සේ ඒක වෙරිෆයි කරගෙන කරගන්න පුළුවන්. මේකේ බයිනෑන්ස් එක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. මේක අපිට CSC එකේ ගිහිල්ලා ඉක්විටිස් ගන්නවා වගේම මේ බයිනෑන්ස් කියන ප්ලැට්ෆෝම් එක අපිට කියලා ක්‍රිප්ටෝ කරන්සිස් බයි සෙල් කරගන්න පුළුවන්. එතකොට මේකේ ස්පොට් ඇන් ෆියුචර් ට්‍රේඩින් කියලා ක්‍රම දෙකක් තියෙනවා. ඩීටේල්ස් මම තාම හරියට බලලා නැහැ. ඉදිරි වීඩියෝස් වල මං ගේන්නම් මේක මම ස්ටඩි කරන පේස් එක අනුව. ඉතින් මෙන්න මේකේ ගිහිල්ලා ඔයාලට බයි සෙල් කරලා ක්‍රිප්ටෝ කරන්සිස් කෑෂ් ගන්නත් පුළුවන් තමන්ගේ account වලට. දන්න අය මං හිතන දන්නවා. ඉතින් මීට අමතරව තවම හරි තියෙනවා නම් platforms මම කිව්ව විදිහට comments එකේ දාන්න. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන්ගේ experience, ඔයගොල්ලන්ගේ knowledge එක share කරන්න. එතකොට අපිට ඒ ගැන discuss කරන්න පුළුවන්. මටත් මේක තව new level එකකට අරන් යන්න පුළුවන්. එතකොට මොකද ඉස්සරහටත් දැන් කියනවා ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් කරන්න දෙනවා, ඔක්ෂන් එක්ස්චේන්ජ් එකක් දානවා, ඒ වගේ නිවුස් ගොඩක් තියෙනවා. ඒකත් එක්ක මම හිතනවා මේ ක්‍රිප්ටෝ ලංකාවෙත් මේ වෙයි කියලා ඉදිරි අවුරුදු කීපය තුළ. සහ මම බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මේ ඉදිරි වීඩියෝ වල මට ඉඩ ලැබෙන විදිහට එක එක ක්‍රිප්ටෝ කරන්සීස් ගැන ටිකක් කතා කරන්න, මොනවද ඒවා, කොහොමද ඒවා ක්‍රියේට් වෙන්නේ, ප්‍රයෝජන මොනවද, වාසි අවාසි, ඒ වගේ කරුණු කාරක ජෙනරල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්නවා. එතකොට ක්‍රිප්ටෝ කරන්සීස් වල අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ එක සමයක් මේ බයිනෑන්ස් ප්ලැට්ෆෝම් එක. මීට අමතරව තවත් ප්ලැට්ෆෝම් කීපයක් ඇති. දන්න අය කමෙන්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා නැවත වාරයක් බයිනෑන්ස් එකේ කොහොමද මේ වැඩේ කරන්න කියන එක. හරි, එතකොට බයිනෑන්ස් එක හරහා අපි ක්‍රිප්ටෝ කරන්සි ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ පෝෂන් එක අනිත් 120 අපේ how to buy US stocks. දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා US stocks buy කරන්න. US stocks buy කරන්නත් ක්‍රමයක් තියෙනවා ලංකාවේ ඉඳලා. ඒකත් මම මේ රිසර්ච් කරපු කරලා බලාගත්තු ඒ වලින් මම ගෙනාපු දේවල්. මම මේවා තාම කරන්නේ නැහැ. නමුත් ස්ටඩි කරලා හොඳ තත්ත්වයක් තියෙනවා නම් ඉදිරියේදී කරන්න පුළුවන් හින්දා තමයි මේක මම දැන් අද නිකන් ප්‍රොපෝසල් එකක් විදියට අර පෙන්නන්න දැන් මේ ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නේ. US stocks කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ? කෙලින්ම අපිට බලන්න පුළුවන් US use stock trade කියලා platform එකක් තියෙනවා. මේකත් Binance වගේම තමයි.
මේ පලටෆෝර්ම් එක හදලා තියෙන ලංකාවේ කෙනෙක් US වල ඉන්න මම හිතන විදිහට මම දන්න විදිහට. ඉතින් ඒ අනුව පුළුවන් ලංකාවේ අයට මේ පලටෆෝර්ම් එක හරහා ගිහලා US මාකට් එකේ තියෙන Apple, එතකොට එහෙම නැත්නම් Microsoft ඔය වගේ ඕන කම්පැනි එක ලිස්ට් කරලා තියෙන ෂෙයාස් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා මේ පලටෆෝර්ම් එක හරහා. එතකොට එක ට්‍රාන්සැක්ෂන් එක ට්‍රාන්සැක්ෂන් ෆී එකක් යනවා සහ මන්ත්ලි සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකක් තියෙනවා. මන්ට මතක හැටියට ඩොලර් 5ක් විතර වගේ. මේක කරන්න පුළුවන් සම්පත් බැංක එක හරහා රෙජිස්ටර් වුණාම. සම්පත් බැංක එකේ වෙනම US ඩොලර් account එකක් open කර ගන්න ඕන. තමන්ට ඉන්නවා නම් US ඩොලර්ස් cash flows තමන්ට එනවා නම් විශේෂයෙන්ම ඒගොල්ලන්ට පුළුවන් සම්පත් බැංකුවේ මේ account එකක් open කරලා ඒක මෙන්න මේ US stock trade කියන platform එකට link කරගන්න. link කරලා දුන්නාම ඒකෙන් මේ පේමන්ට් කරන්න පුළුවන් සහ මේකෙන් හම්බෙන්න සල්ලි ඒකට withdraw කරගන්න පුළුවන්. මේ විදිහට සම්පත් බැංකුවේ දීලා තියෙනවා. ඉතින් ඒ ඩොලර් ඉන්කම් එකක් තියෙන අයට ඒ ඉන්කම් එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය කරනවා ඒ සම් account එකට පිට රටින් සල්ලි දා ගන්නවා, ඩොලර්ස් දා ගන්නවා, දාගෙන ඒගොල්ලෝ ට්‍රේඩ් කරනවා. ඉතින් මේකෙන් තමයි US market එකට ට්‍රේඩ් කරන්න පුළුවන්. US stocks buy කරන්න පුළුවන්, sell කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ buy කරාට පස්සේ ඒ stock එකට අදාළව US market වල companies dividend එහෙම declare කරොත් එහෙම ඒවා තමන්ට ගන්න පුළුවන්. මේ platform එක හරහා තමයි account එකට ගන්න පුළුවන් dividends. එතකොට right issues දෙනේවා, එතකොට sub divide කරනවා, bonus දෙනේවා, ඒ වගේ දේවල් උත් automatically adjust වෙනවා share quantity සහ prices වල. ඒ ආකාරයේ සියලුම දේවල් වෙනවා මේ CS එක වෙනවා වගේම platform එකක්. ඉතින් මේකට invest කරන්නත් පුළුවන් අරගෙන long term. හැබැයි ඉතින් අර $5 monthly subscription එක තියෙන හින්දා හැම මාසෙම රුපියල් ඩොලර්ස් 5කට වඩා earn කරගන්න පුළුවන් නම් buy sell කරලා එතකොට තමන්න profitable විදිහට මේක කරගෙන යන්න පුළුවන් business එකක් විදිහට, නැත්නම් ආයෙත් training එකක් ඕන විදිහකට. එතකොට මේක තමයි ඊළඟ third option එක. අමතක කරන්න එපා මේක platform එකක්. එතකොට CSC එක කියන්නේ platform එකක්. ඒක හරහා ගිහිල්ලා අපිට ලංකාවේ equities buy sell කරන්න පුළුවන්. Binance කියන්නේ තව platform එකක්. ඒක හරහා අපිට ගිහිල්ලා cryptocurrencies buy sell කරන්න පුළුවන්, සල්ලි ගන්නත් පුළුවන්. එතකොට US stock trade කියන්නේ තවත් platform එකක්. ඒක හරහා අපිට ගිහිල්ලා පුළුවන් US market එකේ stocks buy sell කරලා ඒ ලාභ ලබා ගන්න. හරි. එතකොට introduction එකක් විදිහට මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති. විශේෂයෙන්ම අපි තරුණ පරපුරට කොහොමද අපිට තියෙන opportunities මේ අද වෙද්දී කොහොමද මේ evolve වෙලා තියෙන්නේ කියලා. සා මේක ඉස්සරහට අපි කරගෙන යද්දී දැන් ලංකාවේ market එක inactive වෙගෙන වගේ යියොත් එහෙම බැරි වෙලාවත් අවුරුදු දෙක තුන අපි දන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් ලංකාවේ market එකෙන් එහෙම ට්‍රේඩ් කරලා ඊට පස්සේ අපිට පුළුවන් ලාභ ලබා ගන්න. එතකොට ශ්‍රී ලංකාවේ මාකට් එක ඉනැක්ටිවේට් වෙගෙන යද්දී අපිට පුළුවන් මේ පෝට්ෆෝලියෝ එකේම ක්‍රිප්ටෝ පෝෂන් එක වැඩි කරලා 120 30 40 කරලා US පෝෂන් එකත් තව 30 40 වැඩි කරලා ඒ විදිහට අඩු වැඩි කරගෙන මෙන්න මේ ස්ට්‍රැටජි එක අපිට හැම කාලෙම එක විදිහට කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේක වැදගත්කම. මේ වගේ multiple sources තියාගත්තාම අපිට ඕන පැත්තකින් gain කරගන්න පුළුවන්. ඉතින් CS එකේ invest කරන්නේ වල අපිට අපි හිතුවොත් එම ලැබෙන return එක moderate කියලා crypto වලින් හොඳ return එකක් ගන්න පුළුවන්. ඒ වගේ අනිත් පැත්තෙන් හොඳ risk එකකුත් තියෙනවා. මොකද ඒක risk හින්දා US market එකනොත් අපිට මේ විදිහට එයාකාර returns ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම එකම mix වෙලා එද්දී overall ගද්දී මේ portfolio එකේ අපිට income එක ලොකුවට හදා ගන්න පුළුවන් වෙයි normally අපි CS එක කරනවට වඩා. ඉතින් ඒක තමයි මම මේ ක්‍රිප්ටෝ සහ US ට්‍රේඩ් ස්ටොක් ට්‍රේඩ් තියෙන හින්දම CSC ගේ පෝට්ෆෝලියෝ එකට ක්‍රිප්ටෝ කරන්සි ටයිප් ෂෙයාර්ස් දාලා නැත්තේ. හොඳ වැලියු ෂෙයාර්ස් විතරයි ඒතර ඉන්ක්ලූඩ් කරේ. මොකද ඒතර ස්ටේබල් ඉන්කම් එකක් අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට අනිත් ප්ලැට්ෆෝම් දෙකින් ක්‍රිප්ටෝ සහ US ස්ටොක් ට්‍රේඩ් වලින් අපිට වොලටයිල් නමුත් හොඳ හයි ඉන්කම් එකක් ගන්න පුළුවන් හින්දා. මම හිතන ඔයගොල්ලන්ට තේරුණා අද කන්සෙප්ට් එක. අදහස් යෝජනා චෝදනා ඔයගොල්ලන්ගේ දැනුම ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් හේරම යටින් දාන්න. මොකද මේ ටොපික් එක ඉස්සරහට යද්දී අපිට ඒවා ඉතාමත්ම වැදගත්, විශේෂයෙන් මට වැදගත් මගේ දැනුමටත් සඳහා. එහෙනම් බොහොම ස්තුතියි. තවත් මේ වීඩියෝ එක මම ඔයගොල්ලන් ආයෙ හම්බෙන්න. හැමෝටම ජය. පරිස්සමින් ඉන්න.